සංසාරණී කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් දක්වන්නට පුළුවන්කමක් ලැබෙනවා කියලයි. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ විදියට කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක හරහා මෙන්න මේ වගේ දෙයක් කතා කිරීමට තිබෙනවා. ඔය ලොයිඩ් ඉන්නව නේද? මෙන්න මේ ලොයිඩ් සම්පූර්ණයෙන්ම පහුගිය කාලෙදිම ඇත්තම කියනවා නම් වැරදි ගොඩාක් කරලා තියෙන කෙනෙක්නේ. ඉතින් මේ කෙනා පොලිසියට අරන් යන්නේ කොහොමද සහ මොන වගේ කාලෙකදීද කියලයි මට අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයා දන්නවද ඒ තමයි දැන් ලොයිඩ් මේ දවස්වල තිහාස්වරගේ කම්පැනියෙන් සල්ලි අදින්නේ තිහාස්වරගේ අම්මගේ මෝඩකම් නිසා තමයි. ඉතින් තිහාස්වර නිතරම මේ ලොයිඩ්ව පාලනය කරනවා. එහෙම නැත්නම් මෙලහටත් මේ බිස්නස් එක නැති බංගස්ථාන කරලා ඉවරයි කියන කාරණය අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් හැකියාවක් ලැබෙනවා කියන කාරණය තමයි. මම මේ වෙලාවෙදි සිහිපත් කරන්නට කටයුත්තක් සංවිධානය කරගන්න කියන කාරණාව මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක තුලින් විශේෂම කාරණාවක් විදියට කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්නට කටයුතු සිදු කරන්නේ. ඉතින් කොහොම වුණත් මම මෙතනදී ඔයත් එක්ක මේ වගේ දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැනත් අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට සූදානම් වෙනවා කියලයි මම මෙතනදී ඔයත් එක්ක ඇත්තම කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කිරීමට තිබෙන බව මේ මොහොතදී කතා කරන්න උනන්දුවක් හදා ගන්නවා කියන දේ ගැනත් අපි මෙතනදී සාකච්ඡා කරන්නට උනන්දු වෙනවා කියලයි මම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නේ. කොහොම වුණත් ඔයාට මම මෙන්න මේ වගේ දෙයක් කියන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ දැන් අමෝදි තනින් තැනට ගිහිල්ලා මේ ආදිත්‍යට මේ මරණය සිද්ධ කරේ කවුද කියනක හොයන ගමන් ඉන්නේ. ඒ සඳහා ඇත්තටම අමෝදි හොඳ පුහුණුවකුත් ලබාගෙනයි තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම දැන් මේ ෂේන් මාර්කෙන් ලොයිඩ්ලගේ වැරදි සියල්ල හෙළි කර ගන්න පුළුවන් වෙනවා සහ ඇත්තම කියනවා නම් ඔය ලොයිඩ්ගේ නෝනව මුලින් බය කරලා අතරැංගුවට ගත්තට පස්සේ ඇත්තටම තමන්ගේ මහත්ය වලල දීලා එයාට බේරෙන්න ඕන නිසාම ලොයිඩ් පාව දෙන ආකාරය අපිට බලා ගන්නත් ලැබෙවි කියන කාරණය තමයි මම මෙතනදී ඔයාව දැනුවත් කරන්නේ. ඉතින් ඒ නිසාම අපිට මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් පෙන්වා දෙන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන දේ ගැන තමයි ඉදිරියේදී ඇත්තටම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ මතක් කළ යුතුමයි. ඒ කියන්නේ ඉදිරියට අපිට හිතන්න වෙන්නේ ලොයිඩ් මෙන්න මෙතනින් පස්සේ තමයි පොලිසියට අරගෙන යන්නේ. හැබැයි මාස ගානකට පසුවයි මේ දේ සිදුවන්නේ.